සුබදවසක් සියලුම දෙනාටම චමී ටෙක් ඉන්ෆෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ස්මාර්ට්ෆෝන් එකක් තියෙන හැම කෙනෙකුම වාගේ අදවන විට WhatsApp පාවිච්චි කරනවා කියවොත් නිවැරදි. ඉතින් මේ WhatsApp පාවිච්චි කරනකොට අපි නොදැනුවත්වම අපේ WhatsApp ගිණුමට තවත් පුද්ගලෙක් ඇතුල් වෙලා අපේ ෆෝන් එකේ WhatsApp calls, messages ඔක්කොම බලන්න, ඒ වගේම අපේ WhatsApp ගිණුම එයාට ඕන විදිහට හසුරවන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි බලමු කවුරු හරි අපේ WhatsApp account එකට ඇතුල් වෙලා තියෙනවද, ඒ මොකක් මගින්ද, අවසානට online හිටිය කීයටද කියලා. ඒ වගේම නැවත අපේ WhatsApp එකට අනවශ්‍යයෙන් ඇතුල් වෙන එක නවත්වන්න 2-step verification එක active කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන, ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක touch කරලා එතන තියෙන bell icon එක touch කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් වාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ WhatsApp එක open කරගන්න ඕනේ. ඊට පස්සේ මේ 33ක සලකුණ උඩ touch කරන්න ඕනේ. දැන් link device කියන තැන touch කරන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා device status කියන තැනට පහලින් අපේ WhatsApp account එකට දැනට ඇතුල් වෙලා ඉන්න devices මොනවද කියලා. මගේ account එකට දැනට Google Chrome browser එකකින්, Windows computer එකක් මගින් log වෙලා ඉන්නවා. ඒ වගේම Opera browser එකකින්, computer එකකින් log වෙලා තියෙනවා. අවසානයේට මගේ WhatsApp account එක බලලා තියෙන වෙලාවත් මෙතන පේනවා. ඉතින් මේ විදිහට log වෙන හැම device එකක්ම මෙතන පෙන්වනවා. දැන් අපිට ලේසියෙන් මේ device වලින් i වෙන්න පුළුවන්. ඒකට මේක උඩ touch කරලා log out කියන දන් touch කරන්න ඕනේ. හරි, නැවතවරක් මේ විදිහට අනවසරයෙන් ඇතුළු වෙන්න බැරි වෙන්න අපේ WhatsApp එකේ 2-step verification එක on කරගන්න ඕනේ. අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට අපේ WhatsApp account එක open කරගන්න ඕනේ. 33ක සලකුණ උඩ touch කරන්න ඕනේ. ඊළඟට settings touch කරන්න ඕනේ. දැන් accounts කියන තැන touch කරන්න ඕනේ. 2-step verification එක touch කරන්න ඕනේ. දැන් turn on touch කරලා මුවාට මතක හිටින හොඳ password එකක් දෙන්න. මේ password එක නම් අමතක කරන්න එපා. ඔයාට ආයෙ account එක හදද්දී ඒ වගේම මේකට log වෙද්දී මේ password එක වමනා වෙනවා. දැන් next කරන්න. දැන් නැවත මේ password එකම දීලා next කරන්න ඕනේ. මෙතනට අපේ email address එකක් ඉල්ලනවා. ඒ email address එක type කරලා next කරන්න ඕනේ. ඊට පස්සේ නැවතත් මේ email address එකම type කරන්න ඕනේ. අපි මේ email address එක දෙන්නේ අපේ password එක හදිසි අමතක වුණොත් ඒක නැවත හදාගන්න පහසු වෙන්න. මම මේ විදියට email එකකුත් දීලා දැන් save දෙනවා. 2-step verification එක සාර්ථකව හැදිලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් 2-step verification එක ඉවත් කරගන්න මෙතනින් පුළුවන්. ඒ වගේම password මාරු කරගන්න, email මාරු කරගන්න හැකියාව මෙතන තියෙනවා. අපි මේ විදිහට WhatsApp එක open කරනකොටම අපෙන් අපි කලින් දීපු 2-step verification password එක ඉල්ලනවා. ඉතින් ඒක ඔයාට කරදරයක් වගේ නම් කලින් ගියපු විදිහට settings ගිහිල්ලා, account ගිහිල්ලා, 2-step verification එකට ගිහිල්ලා एक टर्न ऑफ करना पुलवां. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතෙනවා. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. අපිට අද වීඩියෝ එකේ හම්බෙමු. ස්තුතියි.